වහන්සේ දේශනා කරන දේ ඔය විදිහටම අපි හඳුනන්නේ සූත්‍ර ධර්මයේ තියෙන ක්‍රම අනුව හිතෙනවා. ඔබ වහන්සේට අහලා තියෙන හැඳුනේ. ඒ ස්වාමීන් වහන්සේ දකාලිනෙ වෙච්ච සිද්ධියක් විදිහට තමයි විස්තර වෙන්නේ අපි හඳුනන්නේ. ඒ ස්වාමීන් වහන්සේ මම මතක විදිහට අස්පේ වඩන්න එක. තෙන්ටිම අස්පේ වඩන්න අපි හඳුනන්නේ. ඒ කිසිම අරමුණක් නැහැ භවයකට එන්න. එතකොට ඔබ වහන්සේ දේශනා කරන ආකාරයටම අස්පේ වඩනකොට තමයි අපවත් වෙන්නේ. ඊට පස්සේ එක ෂණේම්ම දිව්‍ය ලෝකේ නන්දනු වෙන මට මතකයි නන්දනු වෙන තමයි උපදින්නේ. ඊට ඒ ෂණේම් මැස්සලා බලුවාට පස්සේ අපි හඳුනේ එයා හිතපු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ කවදාකවත් හිතුවේ නෑ මේ දිව්‍ය ලෝකයයි. එයා හිතපු දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ නන්දනු වෙන තමයි පේන්නේ. සාමාන්‍ය කෙනෙකුට නම් අර නන්දනු වෙන අපි හඳුනේ අර ස්ටාර් මුණක් විදිහටනේ පේන්නේ. නමුත් උන්වහන්සේට ඒක අර ඝන අවිද්‍යා ඝන වනයක් විදිහට කැලයක් විදිහට තමයි අපි හඳුනේ පේන්නේ. ඊට පස්සේ දිව්‍යාංගනාවත් වෙනවල අපි හඳුනේ දැන් එයා ළඟට දිව්‍යාංගනාවත් වෙනවා. ඒතකොට දැන් මෙයාට මතක දැන් ඒ සිද්ධිය මතක නැහැ වගේ විචිදේ මතක නැහැ වගේ දැන් අනිත්‍ය අනිත්‍ය කියන්නේ අසුබේ වඩමින් ඉඳලා නේ අපි හඳුනේ ඒ ෂණේම්මනේ අපවත් වුණේ අසුබේ වැඩ වඩා ඉඳලා. එතකොට හිතෙනවා මේ 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 පිසාචය ටිකක් පට කරගන්නවා කියලා. දැන් එතකොට කියන්නේ එතකොට උන්වහන්සේ කල්පනා කරනවා දැන් මොකද ඇත්තට මට මේ වුණේ දැන් මම අස්පේ වැඩ වඩා හිටියේ එහෙම කියලා. අපිට බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් අහිමි කළේ වෙන කවුරුත් මේ සප්තබොජ්ජංගයන්. නමුත් සප්තබොජ්ජංගයන් අත්‍යවශ්‍යයි නිමන උදෙසා අත්‍යවශ්‍යයි. නමුත් සප්තබොජ්ජංගයන් විසින්මයි අපිව මේ භවයේ මෙච්චර දුර අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙනස සප්තබොජ්ජංගයන් විසින්මයි. ඒ නිසා හැම වෙලාවෙම අපි සප්තබොජ්ජංගයන් පිළිබඳ විශේෂ අවධානයෙන් ඉන්න ඕනේ. මොකද සප්තබොජ්ජංගයන් ආස්වාදයේ තුලටමයි අපිව අරන් යන්නේ. මොකද ප්‍රීතිය පස්සද්ධිය කියන කාරණා දෙකෙන් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා ඕනෑම අනිත්‍ය සංඥාවකින් බැහැර වෙන මොහොතේම හිත තියෙන සප්තබොජ්ජංගයන් තුල. සප්තබොජ්ජංගයන් තුල. ඒ නිසා ඕනෑම කෙනෙක් සප්තබොජ්ජංගයන්ට අහුවෙනවා. අහුවෙන තැන එයා ඒක අහුවීමක් කියලා දකින්නේ නැහැ. මොකද එතන ආස්වාදයේ තරම් තියුරයි. එයාට ඒක හඳුනා ගන්න බැහැ. ඒක හඳුනන්න බැහැ. ඒ හඳුනන්න බැරි තැන එතන ඒකයි කියන්නේ සප්තබොජ්ජංග තරම් තියුණු මාර ධර්මයක් නැහැ. නමුත් සප්තබොජ්ජංග නැතුව අපිට කවදාකවත් නිවන් අවබෝධ කරගන්න බැහැ. එනිසා සප්තබොජ්ජංග හැම වෙලාවෙම ඇති කර ගන්නවා වගේම සප්තබොජ්ජංගයේ අනිත්‍යභාවය දකින්න ඕනේ. මොකද සප්තබොජ්ජංග වැඩෙන්නේ මේ රූපය ඇසුරු කරගෙනමයි. තේරෙනවා? ඒතකොට සප්තබොජ්ජංග වැඩෙන්නේ රූපය ඇසුරු කරගෙන සප්තබොජ්ජංග අනිත්‍යයි කියලා දකින තැනම අපි තුල සතර සටිපට්ඨාන ධර්මයමයි වැඩෙන්නේ. සෙච්චරයි. සප්තබොජ්ජංග තුලින් සකස් වෙනා වූ ආස්වාදය අනිත්‍යයි කියන තැන අනිවාර්යෙන්ම වැඩෙන්නේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය. කායනුපස්සනාව වැඩි. නිසා සත්තබොජ්ජංග ධර්මයන් තුළ හැම වෙලාවෙම අපි දක්ෂ වෙන්න ඕනේ විදර්ශනා නුවණින් සත්තබොජ්ජංගය දකින්න. ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙන මොහොතේම සමාධිය උපේක්ඛාව සකස් වෙන මොහොතේම සත්තබොජ්ජංගේ ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ.